කැනඩාව යන උතුරු ඇමරිකා මහද්වීපයේ වූ විශාල රටක්. පළාත් 10කට බෙදුණු කැනඩාවේ මිලියන 38ක් තරම් ජනගහනයක් විසෙනවා. මේ කැනඩා සංචාරයෙන් ඔබහමුවට ගෙන එන්නේ කැනඩාවෙන් හමු වූ පුදුම හිතෙන දේවල් කිහිපයක්. සර්පයින්ගෙන් වැසුණු මුහුදු වෙරළක් බීව සත්වෙන් විසින් සාදපු යෝධ වේල්ලක් සහ හිමවලසුන්ගේ සිරගයක් වැනි තවත් බොහෝ දේවල් මෙහිදී ඔබට දැනගන්නට පුළුවන්. මේ වීඩියෝ එක බැලුවම ඔබ කැනඩාව දෙස බලන විදිය සහ මුලින්ම වෙනස් වෙනවාට කිසිම සැකයක් නැහැ. इतिन में वीडियो एक हुंदाई के लिए तुनो तापेव सब्सक्राइब करानना तामतग करानने टेबा एवा गेम कुडा सीनु एपो तलुत वीडियो एकाक दापु गमान नुपट देनगानने टात पुलुआन कनडावे मनिटोबो वल हर्सन बे ही हिमवाल सुन्गे सिरगी अक्ति बेन बोब दन्नवाद हर्सन बे आसानने पीहिट चर्चिल नगरे यानु लुववु दुरस्तकम नगरे यान नतरी निकांग चर्चिल नगरे दे तुलत्तो कनडावे उत्तर प्रदेश में निश्वास स्थान पावतीन्ने इता सुलुपमानयक पमनाई එහි විසෙන ජනයා මුහුණ දෙන එකම ගැටලුව හුදකලා බව සහ දරුණු සීතල කාලගුණයේ පමණක් නොවේයි විශේෂයෙන්ම චර්චිල් වැසියන්ට එහි විසීම නීරස කරන විශාල තර්ජනයක් තිබෙනවා එනම් හිමවලසුන් හේම නගරවාසීන් හමු වේ ඇති විශාලතම තර්ජනයයි පුරා දශක ගණනාවක් පුරාවට හිමවලසුන් ආහාර සොයාම ප්‍රදේශයේ නගර කිට්ටුවට පැමිණීම හේතුවෙන් මිනිස් ජීවිත පවා අනතුරටපත් වුණා එම නිසා තමයි චර්චිල් වල මිනිසුන්ට එම ප්‍රශ්නේ විසඳීමට වහාම ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදු වුණේ 1970 දශකයේදී එම නගරවාසීන් විසින් හිමවලසුන් පිළිබඳව අනතුරු ඇඟවීමේ වැඩසටහනක් පියාවට නැංවුවා ඔබ හිමවලසෙක් දුටුවොත් ඔබ වහාම මේ ගැන බලධාරීන් දැනුවත් කොට එම සත්වයා බියවත්වා එළවීමට කටයුතු කළ යුතුයි එසේ කිරීමට අපෝසත් වුණොත් එම සත්වයාට ශාන්තිජනක ඖෂධයක් එන්නත් කොට රඳවා තබා ගැනීමේ සිරමැදිරියක් විතරගෙන යනවා ඒ ලොව එකම හිමවලසුන්ගේ සිරගෙදර ලෙස හඳුන්වන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මාසයක පමණ කාලයක් යම සත්වෙයින් එහි රඳවා තබා ගන්නවා. ඔවුන්ෙහිදී යම සත්වෙයින්ට ආහාර ලබා නොදෙමින් ඔවුන් නැවතත් ආහාර සොයා නගරයට පැමිණීම ධෛර්යමත් කිරීමට කටයුතු කරනවා. එය ඉතා දරුණු දඬුවමක් වුණත් ඒ සිදු කරන්නේ දෙපාර්ශවයේම ආරක්ෂාව පිණිසයි. බලන්න මේ භූමිය හරියට මිහිපිට අපායක් වගේ නේද? මොකද මේ කැනේඩියානු ආක්ටික් භූමියේ කඳුකරයන් සතවර්ෂ ගණනාවක් පුරාවට දැවමින් පවතිනවා. එය නිවි යන දවසක් පිළිබඳව සිතා ගන්නටවත් බෑ. ඔබ කැනඩාවේ වයඹ දිග ආක්ටික් සාගරික ප්‍රදේශයට ගියොත් රතු පාටින් ගිනියම්ම බබලන අධික රස්නයකින් උත් මුඩු පාෂාණ භූමිය ඔබට දැක ගන්නට පුළුවන්. ඒවා මොනතරම් මුනුසුම්ද කිව්වොත් ඝන ලෝහ පවා පසාරු කරගෙන බසිනවා. මේ ගිනියම්ම කකෑරෙන භූමිය ස්මෝකින් හිල්ස් යනුවෙන්ද හඳුන්වනවා. प्रथम यूरोपियानु गवेशकीन मे भूमिय तरणे किरीम मुनवागी अद्दकी मक्विन्न टैचिदे अन्नोबट हितागन्न टपुनु अंद ओन मे पदेशे हंदिन्नु ये मिहिपीट अपाय लिसाई हिद्दा सरसे गणन्नुला एलंत जातिक गवेशके क्वसर पहाकट पमन पेर मेहि अतुरु दहन्नु तपत् गवेशके कुसोया पमिनिया एम लिखित वार्तावंट अनुव मकुरानमिन हंदिन्नु पुद्गलेगु दुन्दमन पाषाण कैबेल्लक्किन गेनवित् तिबेनवा ඔහුය නැවතට්ටුව මත තැබූ විටේ දැවමේ තට්ටුව හරාගෙන කිඳා බැස ගෝරයක් සාදා තිබෙනවා. මේ ඔබ දකින්නේ කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවල වැන්කූවර් දූපතේ බටහිර වෙරළේ තිබෙන ඉතා විශේෂ වූ හුදකලා ශාකයක්. මේ පෞරාණික යෝධ ශාකය කැනඩාවේ වටිනා සංකේතයක් බවට මේ වන විට පත්ව තිබෙනවා. එය හඳුන්වන්නේ බිග් ලොන්ලි ඩග් යනුවෙන්. ඩග් යනුවෙන් කෙටි කර තිබෙන්නේ ඩග්ලස් ෆර් කියන එම ශාක විශේෂයේ නමයි. හෙලිපෙහෙලි කරනු ලැබූ වනාන්තර භූමියක් මතින්නේ තේජවන්තව නැගී සිටිනවා. එම ශාකයේ අඩි 230ක් තරම් මුසයි. බලන්නෙහි කඳ කොටස නිවසක් තරම් විශාලයි නේද? පාරිසරික විශේෂඥයින් පවසන විදිහට මේ ශාකයේ වසර 750 සිට 1200ක් තරම් පැරණි. මේ ප්‍රදේශය ආශ්‍රිතව විශාල වශයෙන් ලාභ උපයන දව කර්මාන්තයක් පවතින නිසා පැරණි ඩග්ලස් ෆර් ශාක අතරින් 99%ක්ම කපා තිබෙනවා. නමුත් ගස් කපන්නන් විසින් මෙම ශාක දැවැන්තයාව කපා බිම හෙලීමෙන් වැළකී තිබෙන බව ඔබට පේනවා ඇති. ඉතින් මෙම ශාකයේ වරක් රූස්ස ගස්වලින් වැසී තිබුණු වනාන්තරයක සාඩම්බර අතීතයේ සිහි කැඳවනවා. අන් සීලුම පැරණි ගස් කපා දමා මේ ශාකයේම පමණක් කෝන් නිතර කරේ ඇයිද කියන්න දන්නේ නැහැ. උතුරු දිග කැනඩාවේ යූකෝන් පළාතේ සීතල ඍතු උදාවීමත් සමග උෂ්ණත්වය දරුණු ලෙස පහත බසිනවා.
එසේ වුණත් තේහවූ ටකීනි ස්වභාවික උණු දිය උල්පතේ ජලයේ උෂ්ණත්වය නම් ෆැරන්හයිට් අංශක 116ක පවතිනවා. එම නිසා තමයි මෙම ස්වභාවික උණු දිය පොගුණට වාර්ෂිකව දේශීය සහ විදේශීය සංචාරකීන් විශාල වශයෙන් පැමිණෙන්නේ. මෙම උණු දිය පොගුණ කණජ වලින් පෝෂත් එකක්ද වෙනවා. ඉතින් එම නිසා මෙම ස්ථානයේ ලොව වෙන කොහෙවත් නොපවතින අපූර්ව තරංගයක් පැවත්වෙනවා. එය හඳුන්වන්නේ හෙයා ෆ්‍රීසින් කන්ටෙස්ට් යනුවෙන්. ඒ සඳහා සහභාගී වෙන තරඟකරුවන් නෝන්ගේ හිස ජලයේ යොබාගෙන පසෝ ශීත වාතයට හිස නිරාවරණය කරනවා. එහිදී ඔවුන්ගේ හිසකෙස් දුටුවන් මවිත කරන විදියේ අයිස් ප්‍රතිමාවන් බවට පත්වෙන හැටි තමයි මේ ඔබ දකින්නේ. මේ කලාව සහ විද්‍යාව එකට කැටවූ තරඟයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඔබට පේනවා ඇති තරඟකරුවන්ගේ හිසකෙස් එකිනෙකට වෙනස් විලාසිතාවන්ගෙන් නිර්මාණය වී තිබෙන හැටි. අලංකාරවත්ම අයිස් වලින් ගල් වුණු හිසකෙස් විලාසිතාව හිමි පුද්ගලයා තමයි යින් ජය ලබන්නේ. මේ අයිස් හිසකෙස් විලාසිතා තරංගයේ වඩාත් උණුසුම් වන්නේ අංශක ඍණ 40ක් දක්වා උෂ්ණත්වය පහත බැස තිබෙන අවස්ථාවන්වලදී. මේ තරංගයේ ජයග්‍රාහකයාට කැනේඩියානු ඩොලර්ස් දහස් ගණනින් වටිනා මුදල් ත්‍යාගයන් ලැබෙනවා. මේ ඔබ දකින්නේ භයානක සර්ප විමානයන්. මේ වනජීවී සංරක්ෂණ භූමිය පිහිටා තිබෙන්නේ කැනඩාවේ මැනිටෝබා පළාතේ නාසිසේවලයි. වාර්ෂිකව මේ ප්‍රදේශයේ චිරතරණයට සහ විජනනය සඳහා සර්පයින් දස දහස් ගණනින් එක්රොක් වෙනවා. එක ගුලියට දහස් ගණනක් සර්පයින් සිටින මේ ස්ථානයේ දකින විට පවා ඔබේ ඇඟ කිලිපොලා යනවා ඇති. එම සර්පයින් එහි පැමිණෙන මිනිසුන් ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ. ඔවුන් ඉතාමත්ම කාර්යබහුලයි. වරක් මෙහි සර්ප ගහනය 70,000 වා ගියා. මේ සංසිද්ධිය වසර ගණනාවක් පුරාවට විශේෂඥයින් විසින් අධ්‍යයනය කරනවා. වාර්ෂිකව මෙහි පැමිණෙනම සර්පයින් චිරතරණ නිද්‍රාවට පත්වීම සඳහා හිරිගල් පාෂාණ පර්වතයන් වල වූ සිදුරු තුළට රිංගනවා. පසුව වුන් සීත කාලයේ නිමා වූ පසුව පිටතට ඇවිත් වර්ගය අභෝ කරනවා. එම නිසා මේ සර්පයින්ව නැරඹීමට සහ අධ්‍යයනය කිරීමට කැමති පුද්ගලයින්ට අගනා අවස්ථාවක්. 2007 වසරේදී පරිසර විද්‍යාඥයෙකු අයිස් දිය වීම පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා කැනඩාවේ වනාන්තරයන් Google Map එකෙන් පරීක්ෂාවට ලක් කරා. එහිදී ඔහුට පුදුම හිතෙන දෙයක් හමු වුණා. එනම් බීව සත්වයින් විසින් ඉදි කරපු විශාල වේල්ලක්. එය හුව ඩෑම් එකට වඩා දෙගුණයක් දිගයි. එය තිබෙන්නේ ඇල්බර්ටාවල වූඩ් බෆලෝ ජාතික උද්‍යානයට අයත් වනාන්තරයක. එම ලොව විශාලතම බීව වේල්ල අඩි 2790ක් තරම් දිගයි. එය සෑදීම සඳහා ඔවුන් දවකඳන් දහස් ගණනක් යොදාගෙන තිබෙනවා. ඔවුන් මේ වේල්ල ඉදිකිරීමට පටන් අරගෙන තිබෙන්නේ මීට දශක 3කට පමණ කලින්. සතපුම් භාගයක් පමණ දිග මේ වේල්ල අභ්‍යවකාශයට පවා දිස් වෙනවා. නමුත් 2007 වෙනකන් මේ වනාන්තරය තුළ සැඟව පැවතියා. බීව සත්වයින් යන විස්මිත සත්ත්ව විශේෂයක් බව පවසන්නට තවත් සාක්ෂි කුමකටද? ඔබ නොදැකපු මෙවැනි වටිනා දේවල් දැක ගන්න අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබ්බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.